දීප විමාණය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුතුව ඔබ ඔය සුන්දර රූපෙන් පැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕස්සධීතාරුකාපක් වගේ ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. පින්වත් දෙව්තුව. ඔබේ සෙරුරෙන් පිහිදන එළිය හරිම නිර්මලයි. මොනවගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ. ඔබේ සුන්දර වූ සියලු අග පසගින් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලන්නේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩා සතුටුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මංගේ අතීත ජීවිතයේ මිනිස්ලොවී මනුස්සදුවක් වෙලයි හිටියේ. මහා ගන අන්ධකාරයක් තිබුණා පහන්නාලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක් ඉතින් මම ඒ පහන් ලබා දුන්නා කෞුරු හරි කෙනෙක් ගණ අන්ධකාරය පවතින විට පහන්නාලෝකය අත්‍යවශ්‍ය වන ඒවෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒ කෙනාට ජෝතිරස කියන තිබ්‍ය විමානයේ උපදින්ට පුළුවනි ඒ විමානයේ ගොඩා ලස්සන මල්වර්ගතියෙනවා. සුදුනෙලුම් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක්මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. ඒ නිසා මගේ සිරුරෙන් බිහිදන එළිය හරම නිර්මලයි. ඒ පින නිසාමයි මෙතරම් බබලන්නේ. ඒ පින නිසාමයි මගේ සුන්දර වූ සියලු අඟපසගින් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලන්නේ. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි වංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි පැබලීන්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් පිහිදන එලියෙන් හැම්ම दिශාවම බබලනවා.